අපට පේනවා දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇත්තටම මේ මේ රටේ වැරදි නිවැරදි කරන්න උත්සාහතරන නායකයෙක් බවට විලු සපේනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා අතින් සිද්ධ සිවුරු වැරදි නිවැරදි කරන්න පුළුවන් නම් බොහොම හොඳයි. එහෙම වෙන්නේ නැහැ. එහෙම කරන්න බෑ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරයා හැටියට අපිට පේනවා 2015 විච්ච සමහර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වැරදි නිවැරදි කිරීම වෙනුවෙන් හිට ගන්න ඕනේ. ඒක යාගේ යුතුකම වගකීම කියන කාලේ සමාජයේ කියන උත්සාහ දරනවා. හැබැයි අපි දන්නවා මේ 22 සංශෝධනයේ එන්නේ වැරදි නිවැරදි කර ගැනීම කියන කාරණේ හරහා මැතිවරණේ කල් දමමින් මැතිවරණේ කල් මරමින් මැතිවරණ බයට මැතිවරණ ජයග්‍රහණය වෙන්නේ නැහැ කියන කාරණේ දැනගෙන මැතිවරණය වෙනස් කිරීම සහ මැතිවරණය නැතුව නැවත බලයේ ඉන්න පුළුවන් තැන හදාගන්න. අපි දන්නවා මේ මේ 22 සංශෝධනයේ සම්මත වෙන්නේ අනාගතයටද වර්තමානයටද කියන කාරණේ. ඒක අනාගතයට සහ වර්තමානයට බලපාන විදිහට මේක සම්මත වීම හරහා ඒක වර්තමානයේ ඉන්න ජනාධිපතිවරයාටත් මේ දුර කාලයේ ඉදිරියට යා හැකිද නැද්ද කියන කාරණේ පිළිබඳව විමසමින් ඒ හරහා නැවත අධිකරණේ හරහා මේ පනත සම්මත වීම තුළ නැවත රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ පින් ජනාධිපතිවරයාගේ දුර කාලයේ තවත් අවුරුදුකින් දීර්ඝ කැරීමේ උත්සාහයක ඉන්න බව අපිට පේනවා. මොකද දැනට මේ මොහොතේ මේ වෙලාවේ මැතිවරණේ පවත්වන්න කිසිම බාධාවක් නැහැ. හැබැයි අලුත් පනත සම්මත වෙලා පාර්ලිමේන්තුව තුල අනුමත වීම හරහා ඒ නීතිය ක්‍රියාත්මක කිරීමේ බලය තමයි මැතිවරණ කොමිෂමට එන්නේ. අද පළාත් පාලන පළාත්සභා සිරු ඡන්ද අද තියන්න බැරි වෙලා තියෙන්නේ. ඇයි? කලින් තිබිච්ච මැතිවරණ ක්‍රමය වෙනස් වෙලා අලුත් නීතියක් ආවා. ඒතර ඒ අලුත් නීතියට තියන්න පුළුවන් වැඩපිළිවෙලට මැතිවරණ කොමිෂමට අවශ්‍ය නීති සම්පාදනය සිද්ධ නොවෙච්ච නිසා. ඒ නිසා මම හිතනවා මේ ජනාධිපතිවරණයට තිබෙන වර්තමාන නීතිය අනුව මැතිවරණය තබා ගැනීමට අවශ්‍ය හැකියාව තිබෙන බව අපිට මැතිවරණ කොමිෂම කියන බව අපිට පේනවා. හැබැයි මැතිවරණ කොමිෂමෙන් අපි අහනවා මේ අලුත් පනත සම්මත වීම හරහා ගොඩනැගෙන අලුත් නීතියේ එන්නා වූ බාධාව හරහා මේ මැතිවරණ එන්නා වූ බාධාවන් වළක්වා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙළ මොකද්ද? මැතිවරණේ තියෙනවා ඌ හැකියාව තියෙනවා කියන කාරණේ කියනවා. අපි දන්නවා මේ සම්මත වීම හරහා අනාගතයට සහ වර්තමානයට සම්බන්ධ වෙන ඉදිරි මේ නීතිය සම්මත වීම හරහා වර්තමානයට මේ අනාගතයේ සිද්ධ නිවැරදි කිරීමට අවශ්‍ය ඒ සහනය නීතිමය වශයෙන් ලැබෙනකොට ජනාධිපතිවරයාට ඒ දුර කාලයේ දිගුව නිතින් අලුත් නීතිය තුළ ලැබෙන බව අපිට පේනවා. ඉතින් ඒක තර්කයක් ඇතුළේ නීතියක් ඇතුළේ ඉදිරිපත් වෙමින් නව නීති අනුව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මඟ පෑදීම හරහා මේ මැතිවරණය කල්මැරීමේ උත්සාහයක හේතු නිසා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට අපි මතක් කරනවා ඔබ විසින් කරපු මහා දෙවැන්ත වැරදි ගණනාවක් තියෙනවා. එදා 2015 ඒ යහපාල ආණ්ඩුවේ ඒ පොදු අපේක්ෂකයා හැටියට ඉදිරිපත් කරන්න යෝජනා වුණේ අපි දන්නවා කරෝ ජයසූරිය මැතිතුමා, එහෙම නැත්නම් සජිත් ප්‍රේමදාස මැතිතුමා. නමුත් එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ නැතිවේ එක්සත් ජාතික පක්ෂයෙන් අයින් වෙන්න වෙයි කියන කාරණේ හරහා ඒ දේශපාලන ගේම් එක ඩීල් එක නිසා තමයි නැවත මේ රටේ මෛත්‍රීපාල සිරිසේන කියන ජනාධිපතිවරයා නිර්මාණය වෙලා මේ රට විනාශ කරපු මේ රටේ බංකොලොත්කාරෝ නැවත බලය ගේන බලය හදාගන්න අවශ්‍ය වැඩපිළිවෙල හැදුනේ. ඉතින් ඒවා නිවැරදි කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාට දැන් බෑ. එතුමා කරපු මහා දෙවැන්ත වැරදි හරහා මේ රටේ මහා දෙවැන්ත ආර්ථික පීඩනයේ සහ ආර්ථික ව්‍යසනයේ විච්ච නායකයෝ නැවත බලයට ආවා. මොකද මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අදුර්ශී පාලනය හරහා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ තිබිච්ච කබෑදීම හරහා එදා නැවත මේ අන්තවාදයේ දස්සවාදයේ වර්ගවාදයේ නිර්මාණය වුණා යම් කිසි කණ්ඩායමක බලය එන්නේ. ඒ නිසා මම හිතනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාට වැරදි නිවැරදි කරනවා නම් පාස්කු පහාරය එදා ඔයාලා චූජිතව ඒ පාස්කු පහාරය දැනගෙන ඒ දැනිච්ච දේවල් නොදැන වගේ ඉඳලා කටයුතු වුණා. ඒ පාස්කු පහාරයේදී සිද්ධ වෙච්ච ඒ මහා දෙවැන්ත හානිය අද නිවැරදි කළා නැහැ. ඒ වැරදිකාරයන් හොයලා නැහැ. ඒ මහමලකාරයන් හොයලා නැහැ. ඒ චූදිතයන් විච්ච රනිල් වික්‍රමසිංහ මහත්තයාලා මෛත්‍රීපාල සිරිසේන මහත්තයාලා ඒක නිවැරදි කරගන්න අවශ්‍ය වැඩපිළිවෙල හදලා නැහැ. ඒ නිසා මේ බලය රැකගන්න බලය ආරක්ෂා කරගන්න මේ අලුත් 22 සංශෝධනය කියනවා මිස වැරදි නිවැරදි කරගන්න නම් මං හිතන්නේ හොඳම දේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට පව් සමා කරලා තමන්ගේ දේශපාලනයෙන් සමු ගන්න පුළුවන් නම් හොඳයි. මං හිතන ඒක තමයි ගරුසරු ඇතුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට කළ හැක්කේ. මම කරා වැරදි, මට ඒවා නිවැරදි කරන්න බෑ. ඒ හරහා රටේ ත්‍රස්තවාදයක් ඇති වුණා, ඒ හරහා පාස්කු පාරේ සිද්ධ වුණා, ඒ හරහා මහා බැංකුව කැඩුනා, ඒවා මගේ වැරදි. මම පිළි අරගෙන මම දේශපාලනයෙන් අයින් වෙලා යනවයි කියන කාරණේ කියන්න පුළුවන්. මං හිතනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා දේශපාලනයට සහ ඔහුගේ සියලු වැරදි වලින් කළ යුතු පාපෝච්චාරණේ එයයි කියන කාරණේ. ඒ හරහා එවැනි කාරණයක් නොකිය අපි දන්නවා අපිට පේනවා මේ විවිධ නීති වෙනස් කරමින් නීති පොතේ තිබෙන සිදුරු සොයමින් මේ සිදුරු හරහා නැවත බලය ආරක්ෂා කිරීමේ උප්පර වැට්ටිය දීර්ඝ කාලයක් තිස්සේ සිද්ධ කරන්න කටයුතු කරා. අපි දැක්කා එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් රංග බණ්ඩාර
මැතිතුමාගේ මූලික උත්සාහයේ මූලික උත්සාහයේම දිගුව තමයි මේ 22 වෙනි සංශෝධනයේ තිබෙන බරපතල දේශපාලන ක්‍රමාන්තය. ඉතින් 22 වෙනි සංශෝධනයේ අනුමත වීම 3-2 අනුමත වීම සිද්ධ වුණොත් පාර්ලිමේන්තුව තුළ මම හිතනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ගේ දේශපාලන ඉරණම තීරණ වේ විමට්ටමේ ජනතාව. මොකද ජනතාව තේරුම් ගන්න තියෙනවා, ජනතාව දන්නවා මේ වර්තමාන ආණ්ඩුවේ බලය රැඳිලා තියෙන්නේ එකතු තියෙන්නේ පොදු ජන පෙරමුණේ පොහොට්ටුවේ බහුතර සහයෝගය නිසා. එදාට පොහොට්ටුවේ බහුතර සහයෝගය එළිය රනිල් වික්‍රමසිංහ මහත්තයා විරෝධී වුණාට, එළිය කෑ ගැහුවට නාමල් රාජපක්ෂලා තිස්ස කුට්ටිලා අවසානයේ මේ 22 වෙනි සංශෝධනය සම්මත කිරීම සඳහා අත උස්සයිද නැද්ද කියන කාරණේ තුලම මේ රාජපක්ෂ රනිල් හවුලේ දිගුව සහ රාජපක්ෂ රනිල් හවුලේ දේශපාලන ගේම් එක සෙල්ලම අපට අනාවරණය වෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මේ අනීතික දේශපාලනික නිවැරදි කිරීම මේ රටේ ජනතාව තීන්දු කරා. ඉතින් මම හිතනවා ඔය මොන දේ කරත් අවසානයේ අධිකරණයේ නියම විච්ච ඒ මහා ජනාධිපතිතුමනේ තියන්න අවශ්‍ය වැඩපිළිවෙල මෙතිවරණ කොමිසම විසින් තීරණාත්මකව නීතියානුකූලව කරන අවස්ථාව වටපිටාව සැලසුම සිද්ධ කරා. ඉතින් මෙතිවරණ කොමිසමේ අපි ස්වාධීන නිලධාරීන් කියන ඒ වචනයට වැඩ කරනවා නම් අපි විශ්වාස කරනවා මේ 22 වෙනි සංශෝධනය සම්මත වුණා නොවුණත් ජනාධිපතිතුමනට අවශ්‍ය දින නියම කරමින් ජනාධිපතිතුමන නිසිකල් නිසිකලා රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය ආරක්ෂා කිරීම වෙනුවෙන් සිද්ධ කළ යුතුයි කියන ඒ නීතිය භාරව කටයුතු කරන මැතිවරණ කොමිසමට අපි ඉල්ලීමක් කරනවා. එහෙම නැතුව නම් මම හිතනවා අධිකරණයේ දීලා දීපු තීන්දුව අධිකරණයේ විසින් නියම කර ඒ සියලු කාරණා අධිකරණයට අපහාස කිරීම කියන කාරණේ හරහා අනාගතය තුළ මේ නිලධාරීන්ටත් යම් වන්දියක් ගෙවන්නට සිද්ධ වෙයි. රටේ ජනතාවගේ පරමාධිපත්‍යයේ අයිතිය ඡන්ද අයිතිය අවශ්‍ය කරන්නට මේ තක්කඩි දේශපාලන නායකයොත් එක්ක එකතු වෙලා ගහන කුමන්ත්‍රණ සියල්ලට. මැතිවරණයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ ජනාධිපතිවරණ. නෑ, ජනාධිපතිවරණ තියන්න ඕනේ. ජනාධිපතිවරණ නොතිය ඉන්න හදනේ රනිල් වික්‍රමසිංහ පාර්ශ්වයේ සහ පොදුජන පෙරමුණේ හොර නඩය. මොකද හොර නඩය අද දන්නවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා දන්නවා මොන කාරණේ කිව්වත් මේ රටේ ජනතාවට ඒ සැබෑ වූ ආර්ථික වැඩපිළිවෙල සමාජය තුල නෑ. අද රටේ ජනතාව තුන්වේල කන්නේ බොහොම අමාරුවෙන්, තුන්වේල කාලා ජීවත් වෙන්නේ පුදුම අමාරුකින් කියන කාරණේ තියෙන නිසා වචනවලින් විජ්‍යාවලින් රනිල් වික්‍රමසිංහ වැඩපිළිවෙලක් කරලා ඇති නිසා රනිල් වික්‍රමසිංහ මේ රටේ ජනතාවට විජ්‍යාවක් කරා හැරෙන වික්‍රමයක් කළා නැහැ. ਉਹ විජ්‍යාවක් කළා තිනේ. විජ්‍යාව හරියට රටේ ජනතාව දන්නවා. ඒ විජ්‍යාව කරලා වික්‍රමයක් කරා කියන කාරණේ පෙන්වන රනිල් වික්‍රමසිංහ මහත්තයා උත්සාහ දරුවට රටේ ජනතාව මේ මහ පොළවේ ජීවත් වෙන මිනිස්සු උදේවා මේ ආර්ථික අර්බුදයෙන් පොරබදින ජනතාවක් ඉන්නේ. නිසා ආර්ථිකය හදන්න නම් සංචිත වැඩි වෙන්න ඕනේ. සංචිත වැඩි වෙලා මේ රටේ ජනතාවගේ බඩු මිල අඩු වෙන්න ඕනේ, විදුලි මිල අඩු වෙන්න ඕනේ, ඩීසල් මිල අඩු වෙන්න ඕනේ. ඒ නිසා සෑම භාණ්ඩයක මිල අඩු වෙන්න ඕනේ. නිසා අපි නිරන්තරයෙන් කියන රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? පාංගෙඩි 150ට 200ට කන්නේ. හැබැයි පාංගෙඩි මීට ආර්ථික අර්බුදේ එන්න කලින් තිබුණේ රුපියල් 50ට, පරිප්පු කිලෝ එක තිබුණේ 60 70 80 රද 200 300ට එහා ගිහිල්ලා තිබෙනවා. ඒ වගේම සීනි කිලෝ එක තිබුණේ 70 80 90 ඒ විදිහට. නමුත් අද තියෙන කීයද? රුපියල් 150 200ට එහා ගිහිල්ලා තිබෙනවා. එතකොට ඩීසල් ගන්න, පෙට්‍රල් ගන්න, භූමි තෙල් ගන්න, ඒ ගෑස් එක ගන්න, ඒ සියල්ල අද රනිල් වික්‍රමසිංහ මහත්තයා ආර්ථිකය හැදුවයි කිව්වට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ ඒ වැඩි කිරීමම තමයි තිබෙන්නේ. නිසා ඒ වැඩිවීම සියල්ල අඩු වෙලා තිබෙනවා. පාංගිරි රුපියල් 50ට ගිහිල්ලා තියෙනවා. හාල් කිලෝක රුපියල් 80ට 90ට ගිහිල්ලා තිබෙනවා. පිටි පැකට් එක රුපියල් 200ට 100 250ට වගේ ඇවිල්ලා තියෙනවා. අද කිරි පැකට් එක 1050 400 පැකට් එක. අනිල් වික්‍රමසිංහ ආර්ථිකය ජයගෙන ආර්ථිකය හැදුවා නම් කොහොමද රටේ ජනතාවට මේ බඩු අඩු වෙලා තමන්ගේ ලැබෙන තියෙන වැටුපෙන් ජීවත් වෙන්න පුළුවන් වැඩපිළිවෙලද? එහෙම වෙලා නැහැ. ඒ නිසා විජ්‍යාවක් කරලා වික්‍රමයක් කරා කියන කාරණේ කියන්න හදන ඉඩම් ඔප්පුටක දෙනවා. ඔව්, රටේ ජනතාවට අද සින්නක්කරේම විදේශ රටවල ණය අරගෙන ඒ අනාගියුම හරහා ඒ අයිතිය විදේශ රටවලට දීලා තියෙන. අද ඔප්පුව දුන්නත් අපිට සැකයක් තියෙනවා ඒ ඔප්පුව භුක්ති විඳින්න පුළුවන් අවශ්‍ය වටපිටාව රටේ සමාජය තුළ තිබෙනවද කියලා. ඇයි අපි දන්නවා ණය ගෙව්වේ නැත්තම් ඒ විදේශක රටවල් මේ රටේ තිබෙන සම්පත් ටික සින්නක් කරලා ලියා ගන්න. ඒ කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයලා චීනෙට, ඉන්දියාවට, ඇමරිකාවට, ජපානයට ණය අරගෙන පොදු ජන පෙරමුණේ කණ්ඩායම් ටික ඒ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරලා කියන කාරණේ කියන්නේ තවත් අවුරුදු 4කින් ගෙවන්න ඕනේ පොලියත් වාරිකත් එක්ක. එහෙම නොගවුව මොකද වෙන්නේ? මේ දීපු ඔප්පුව පවා අයිතියක් රටේ ජනතාවට නැහැ. ඒ රටේ ජනතාව තේරුම් ගන්න මේ විචාර රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් උජාරුවට බෙදෙන මේ ඉඩම් අයිතිය ඉඩම් ඔප්පුව කියලා දුන්නට තව අවුරුදු 4 මාරකින් සංචිත නැතුව ඩොලර් නැතුව රටේ ණය ගවා ගන්න බැරි වුණොත් ඔය දෙන ඔප්පුවේ අයිතිය පිළිබඳව වළංගුභාවය මොකද්ද? ඒක චීනෙට අයිතියනවද? ඒක ඉන්දියාවට අයිතියනවද? ඒක ඇමරිකාවට අයිතියනවද කියන කාරණේ පිළිබඳව සැකයක් අපට තියෙනවා. ඉතින් ඒ නැතුව මේ රටේ ජනතාව විවිධ විද්‍යාවලින් වික්‍රමයන් කරා කියන කාරණේ පෙන්වා දෙමින් රටේ ජනතාව අසන බවට පත් කර ගැනීමේ විහිළුව අවසන් කරන්න තමයි
වටේ ජනතාව ඡන්දයක් කියලා. ඉතින් ඒකෙන් පැනලා දුවලා ඒකෙන් අනීතිකව කටයුතු කරලා රනිල් ක්‍රමසිංහ මහත්තයා වීරණියම උත්සාහයක දරනවා. ඉතින් මොකද එතුමා ඉතිහාසයේ දාම මැතිවරණ කල් දාපු මැතිවරණයට බය වෙච්ච මැතිවරණය නැතුව බලය ගන්න අදපු බලය ආපු පුද්ගලයා. ඉතින් එවැනි උත්සාහයක දෙනවා ඇරෙන්න එතුමා හිතනවා මේ රටේ මැතිවරණ කොමිෂන් මේ රටේ අධිකරණ පද්ධතියට බලපෑම් කරලා එතුමාගේ ඒ අනීතික හොර පින් ජනාධිපති ධුරය රැක ගන්න අවස්ථාවක් හදාගන්න.